වර්ණන්දතාවය කියලා කියන්නේ මොකද්ද? ඒක සනීප කරන්න පුළුවන්ද? ඒවා ඉක්මනටම පේන්න හදන්න පුළුවන් දේවල්. මොනවද කරන්න තියෙන ප්‍රතිකාර? අපි කරන්නේ මහපොට ඇඟිලි වලට බෙහෙත් බඳින එක. මොනවද යුදා ගන්න ඖෂධ මේ? බඳින ගණනක් කතා නොකර බඳින කියන්නේ ඒකයි. මේ සියල්ලට ඔබතුමා ප්‍රතිකාර කරනවද? ගොඩක් ඒවෙන් තමයි අන්ධ වෙලාම යන්නේ. අරවෙන් අන්ධ වෙන්නේ නැහැ. මොනවගෙන් අන්ධ වෙන්නේ? දෙමාපියන්ට දැනගන්නමයි කියන්නේ. මොකද නැත්තම් මේ දරුවෝ යම් කාලෙකදී අසරණ වෙන හින්දා. ග්ලූකෝම තත්ත්වය. දරුවෝ 3 දෙනෙක් ඉන්නව නම් එක දරුවෙක් කණ්ණාඩි දානව නම් ඒ ළමයා මොකක් හරි අකරදැබ්බයකට පත් වෙනවා. එහෙම දරුවෙකුට ඔබතුමාට ප්‍රතිකාර කළා හොත කරන්න පුළුවන්ද? ඔය කණ්ණාඩි දාන්න ගත්තට පස්සේ පිනිච්ච ටික නැතුව යනවා. එහෙම කෙනෙකුට ප්‍රතිකාර කළා නිවැරදි කරන්න පුළුවන්ද? රෑ 10ට බීට් එක බැඳලා උදේ 6 වෙනකන් තිබුණාම ඇති. ඇසේ සුදු තත්වයන් තිබුණොත් ඔබතුමාට තියනවද ප්‍රතිකාර කරලා ඇසේ සුදු අයින් කරන්න? ටික ටික ඒක ඔක්කොම දිය වෙලා යනවා. ඒ ප්‍රතිකාර ගන්න ගමන් මේ බෙහෙත් බැඳලා අවුලක් වෙන්නේ නැද්ද? ඒ වගේ තත්ත්වයක් තියෙන කෙනෙක් අපි ගාවට ඇහිලා බෙහෙත් ටික බැඳුත් ඒ අංශභාගය හැදෙන්නේ නැහැ. ඒ ලේ කැටිය තල්ලු වෙලා යනවා. වපර තත්ත්වයන් තියෙනවනේ. ඒ ස්වභාවයන්ටත් ප්‍රතිකාර කරන්න පුළුවන්. සුට්ටක් අකුල් දෙකේ ඇඟිලි දෙකට බඳිනවා. එච්චර. ලොකු තුවාල හැදුනාම ගොටුකොළ ටිකක් තියෙනවා උඩට මතුවෙන්නේ. දවසකට එකක් අරන් දානවා. අන්තිම කොළේ ගන්නකොට තුවාලයක් තිබිච්ච තැනම මොකවත් නැහැ. ඒ තරම් රහස් බෙහෙත් තිබුණේ අපි ගාව. ඇහි කාච දාලා ඉන්නා ඉන්නවනේ. ඒ ඇයි ප්‍රතිකාර කරන්න පුළුවන්ද? ඇහැට ප්‍රෙෂර් එක එන්න පටන් ගන්නවා. ප්‍රෙෂර් එක ආපුවාම ඇතුළේ ස්නායු වලට හානි වෙනවා. උපතින් අන්දයටත් ප්‍රතිකාර කරන්න පුළුවන්. පෙලක් ඇගේ ඇස් පිහිටලා නැහැ. ඔබතුමාගේ ජීවිත කාලේ කී දෙනෙකුට විතර ප්‍රතිකාර කරලා තියෙනවද? මෙද මහත්තයා බුදු වෙන්න කියලා කොච්චර නම් කියලා ඇද්ද? The bullet. ඉලක්කයටම. The bullet එකේ නබට අපි අද විශේෂ වැඩසටහනක් අරගෙන එනවා. සමහර වෙලාවට අපේ රටේ බොහෝ දෙනෙකුට විදේශගත වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. තමන්ගේ ඇස්වල තියෙන දෝෂ සහගත තත්ත්වයන් නිසා. විශේෂයෙන්ම කොරියානු රැකියා අපේක්ෂාවෙන් ඉන්න ඔබට වර්ණන්දතාවයේ තිබුණොත් කොරියාවේ රැකියාවකට යන්න බෑ. එහෙම තවත් රටවල් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම කොරියාව. එනිසා මෙන්න මේ ගැටලුවට උත්තරයක් අරගෙන තමයි අපි අද මෙද බුලට් විශේෂ වැඩසටහන අරගෙන ඉන්නේ. අපි මුණ ගැහෙන්නේ ලන්දගෙදර මහවිදදුරුතුමන්, දයාබන්දු වෙදදුරුතුමන්. ඉතාමත්ම ආදරෙන් ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා ද බුලට් වෙනුවෙන්. ලන්දගෙදර වෙද පරම්පරාව අක්ෂි රෝග සුවපත් කරන්න නම් දරාපු කට්ටියක්. අවුරුදු ගණනාවක් මේ කාර්යය සිද්ධ කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ වර්තමාන නියෝජනය තමයි දයාබන්දු අපේ වෙදදුරුතුමන්. මං කැමති දැන් දයාබන්දු වෙදදුරුතුමනේ ලන්දගෙදර වෙද පරම්පරාව ඉතිහාසයේ නම් කළේ අක්ෂි රෝග සුවපත් කරන එකද? නෑ, තවත් එදකම් කළා අපේ සීයලා. ඔය සර්වාංග වෙදකම, සර්ප වෙදකම, ඔය නොයෙක් ඒවට කළා. ඊයගෙන් පස්සේ අස්සි වෙදකම විතරක් මම කරගෙන යනවා. අනිත් ඒවා කරන්නේ අක්ෂි වෙදකම කරනවා. කරනවා. ඕනම අක්ෂි රෝගයකට ප්‍රතිකාර කරනවද? ඔව්, හැම රෝගයකටම පුළුවන්. සාමාන්‍ය මොනවද රෝගී තත්ත්වයන් හඳුනා ගන්න තියෙන? ග්ලූකෝම පැත්ත තියෙනවා, සුදු හැදෙන පැත්ත තියෙනවා. එතකොට වර්ණාන්ධතාවය සුදු හැදෙන එක ඇතුලේ කැරටකෝණ තියෙනවා. එතකොට අර කෑලිපා වෙනවා. එතකොට පොඩි ළමයින්ට ජාන ප්‍රශ්න තියෙනවා. ඇතුලේ කුස් හැදෙනවා. ඒ වගේ බහුලෝ සෑහෙන ලෙඩ සංඛ්‍යාවක් තියෙනවා. ඇතුලේ ලොකු සිදුරු හැදෙනවා. ඇතුලේ සිවිය දිරනවා. සිවිය ගැලවෙනවා. එතකොට ඇතුලේ ඉදිමෙනවා. එතකොට ඒවට ওই බටහිර පැත්තේ වල ලෝකේ තව බෙහෙත් හොයන්නේ නැහැ ඒවට. සමහර ඇහි ප්‍රෙෂර් එක කියලාත් කියනවනේ. ඔව්. ඇහි ප්‍රෙෂර් එක ඒක තමයි. ප්‍රෙෂර් එක ආපුවාම තමයි ග්ලූකෝම පැත්තට හැදෙන්නේ. එතකොට සමහර අයට පෙනීම තිබිලා එකපාරම පෙනීම නැතුව යනවා. නැතුව යනවා. ඒක තමයි. සමහරවිට උපතින් අන්ධ වෙච්ච අය. ඔව්. ඒ අයටත් ප්‍රතිකාර කරන්න පුළුවන්ද? ඔව්. උපතින් අන්ධ වෙච්ච අයටත් අය ප්‍රතිකාර කරනවා. ඇහැට ස්නායු පිහිටලා තියෙනවා නම් ප්‍රතිකාර කරලා පෙනීම හදා ගන්න පුළුවන්. අපි දැන් ග්ලූකෝම පැත්ත කතා කරමුකෝ. ඒ පැත්ත කතා කළොත් එහෙම ඇහැට ප්‍රෙෂර් එක එන්න පටන් ගන්නවා. ප්‍රෙෂර් එක ආපුවාම ඇතුලේ ස්නායු වලට හානි වෙනවා. හානි වුණාම ඇතුලට ලේ ගලපුවාම පෙනීම අඩු වෙනවා. එතකොට බීදුම වගේ වෙනවා. නිකන් කැදිලි කැදිලි වගේ වෙන්න ගන්නවා. කරුවල වෙන්න පටන් ගන්නවා. ඒ කරුවල වගේ වුණොත් ලේ ගොඩක් ඇහිලා ඇතුලට. ඒක ඇතුලේ මිදෙන්න කලින් අපි ගාවට આવොත් ඉක්මනින් සනීප කරගත්ත හැකියි. ග්ලූකෝම තත්ත්වය. ග්ලූකෝම තත්ත්වය. එතකොට ඒවා ලේ ටික බැහැපු ටික ඇතුලේ ගල් වෙලා මිදිලා ඒ ටික ගියාම තමයි ටිකක් පරක්කු වෙන්නේ. දැන් නිහඬ ප්‍රෙෂර් එකක් එනවා. දැන් අපි කියමු නිහඬ ප්‍රෙෂර් එක එනවා. දැනෙන්නේ නැහැ, රිදෙන්නේ නැහැ. ඇහැ එකපාරට බොඳ වෙනවා, පේනීම අඩු වෙනවා. එතකොට ඒ ඇතුලේ පීඩනේ ඇහිලා. ඒක තමයි භයානක. ඒ වගේ වෙච්ච ගමන්ම ඇත්තටම අපි වගේ ආවොත් එහෙම ඉක්මනින් සනීප කරගත්ත හැකියි. දැන් අපි අද මූලිකවම මේ උත්සාහ කරන්නේ කොරියාවේ, ජපානයේ වගේ රටවල් වලට රැකියාව වලට යන්න ඉන්න අයට තියෙන අර ප්‍රධාන ගැටලුව තමයි වර්ණන්දතාවය. දැන් වර්ණන්දතාවය කියලා කියන්නේ මොකද්ද? ඒක සනීප කරන්න පුළුවන්ද? ඔව්, වර්ණන්දතාවය අපිට සනීප කරන්න පුළුවන්. ඒවා බටහිර පැත්තට ඒව සනීප කරන්න බෙහෙත් නෑ. සනීප කරන්න පුළුවන් අපි කියන විදියට බෙහෙත් ටික හරියට කළොත් හරියට මාසයකම ආරිතර යනකොට එයාට හොඳටම වර්ණ අකුරු ටික ඉලක්කම් පේන්න හදාගත්තා කියලා. දැන් විභාගේ ඔක්කොම ලියලා ලියලා ඔක්කොම ඉවරේලා කොහොම හරි අතෙන්ට විභාගේ දවසට අර වර්ණ අකුරු ටික පේන්නේ නෑ, ඉලක්කම් ටික පේන්නේ නෑ.
එතනින් ඊළඟේ පේල්ලෙනවා. එතකොට දැන් අපි ගාවට આવොත් ඒවා ඉක්මනටම පේන්න හදන්න පුළුවන් දේවල්. අර දැන් ග්ලූකෝම පැත්තේ ඒවා ඇහිලා ටිකක් ඇතුලේ ලේ බෑලා මිදෙන දේවල්නේ. ඒ වගේ නේ මේක ඉක්මනින් සනීප කරගන්න පුළුවන්. දැන් එහෙම වර්ණන්දතාවයේ තියෙන දරුවෝ ඇවිල්ලා මුතුමාගෙන් ප්‍රතිකාර අරගෙන ගිහිල්ලා එහෙම විභාගේ සමත් වෙලා බෙද මහත්තයා ඔයාගේ ප්‍රතිකාරයෙන්ද අපි එක්සෑම් එක ගොඩදාගත්තා කියලා එහෙම කියලා තියෙනවද මුතුමාට තියෙනවද අත්දැකීම්? ඔව් ඔව් එහෙම කියලා තියෙනවා. දැන් ඒ ඇත්තටම අපේ දැන් පළවෙනි සතියේදීම එයාට වර්ණකුරු පේන්න ගන්නවා. මහ ගොඩක් කාලයක් යන්නේ. දැන් අපි කියන්නකෝ පළවෙනි සතියෙන් එයාට පේන්නේ නැති අකුරු ඉලක්කම් සාමාන්‍ය ගානකට පේන්න ගන්නවා. එතකොට සතිය 2 3 4 යනකොට ඒ අකුරු ටික එයාට අනිවාර්යයෙන්ම පේන්න පටන් ගන්නවා. සම්පූර්ණ නිවැරදි කරගන්න. අපි දැන් ගොඩක් කාලයක් එහෙම කියන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් එයාට මාස 4කින් විභාගი තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් මාසයක් එකමාරක් ඔයා ඒක තියලා එන්න කියලා කියන්නේ. ඒක අවුරුදු ගානක් තියලා එන්න කියන්නේත් නැහැ. ඒ කියන්නේ ඒ සාමාන්‍යයෙන් මාස 3ක් බෙහෙත්ිය කරන්න ඕනි. මාස එකමාරක් දෙක කරපුව ගමන් හොඳටම පේන්න හැදෙනවා. Tamanta ara nopenena deval peenna ganna. ඔව්, ඒ කියන්නේ වර්ණ අකුරු ටිකයි ඒ වර්ණ ඉලක්කම් ටිකයි පේන්න පටන් ගන්නවා. ඒක අපි කියන විදිහට බෙහෙත්ිය කරන්න ඕනි. මොනවද කරන්න තියෙන ප්‍රතිකාර? දැන් අපි කරන්නේ මහපට ඇඟිලි වලට බෙහෙත් බඳින එක. ඒ කියන්නේ කකුල් දෙකේ මහපට ඇඟිලි දෙකයි අත් දෙකේ දෙකයි හතරට බෙහෙත් ටික බඳිනවා. ඒ ටික බැඳලා අපි කියනවා මේ ටික බැඳලා මේ විදිහට මේක රැකෙන්න ඕනේ. මේ විදිහට මේ බෙහෙත් ටික බැඳලා දැන් අපි කිව්ව රෑ 10ට බැඳුත් මේක කතා නොකර ඉන්න ඕනේ. මේක කෙමක් මේක තියෙන්නේ. ඒ විදිහට බෙහෙත් ටික අපි කියන විදිහට කරගෙන ගියාම මාස එකම යනකොට පේන්න පටන් ගන්නවා. දැන් ඔබතුමා කියන විදිහ කියලා කිව්වොත් දැන් සමාජලම් ජොබ් කරන අය ඉන්නවා. ඔව් ඒක තමයි. දැන් ජොබ් ට්‍රේ වැඩමුරේ ඉන්න අය ඉන්නවා. දැන් ඒ අයට ওই ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඔව් පුළුවන්. දැන් අපි කියමුකෝ දැන් දවල්ට කොහොමත් රස්සාව කරන්න නැහැට කොහොම මේක රැයටන කරන්න තියෙන්නේ. ඔව් රෑ 10ට බෙහෙත් ටික බැඳලා බුදිය ගත්තා උදේ 6ට ගලවන්න තියෙන්නේ. ඒක ඉතින් කොහමද රෑ නින්දට යන්නේ ටිකනේ. ඒක කොහොමද කරගන්න. දැන් අපි කිව්ව රෑ වැඩ කරපු කෙනාට දවල්ට ඇහිල්ලන සාමාන්‍ය නිදි ගන්නවනේ. ඒ දවල්ට නිදි ගන්න කාලේ ඒ ටික බෙහෙත් ටික බැඳලා නිදිගෙන පැය 8ක වගේ කාලයක් තිබ්බනම් ඇති. අනිවාර්යයෙන්ම වර්ණන්දතාවයේ තියෙන කෙනෙක් ප්‍රතිකාර ගන්නවා නම් මාපට ඇඟිල්ලට බැංගි බෙහෙත් බඳින්න ඕනද? ඇස් වලට යම් ආකාරයක ඇස් වලට ප්‍රතිකාර කරලා ඒක නිවර්ති කරගන්න බැරිද? වර්ණන්දතාවයට ඇත්තටම මේ බෙහෙත් ටික බඳින්න ඕනි. බඳින්න ඕනි. අපේ දාන බෙහෙතුත් තියෙනවා. ඒවත් ඇත්තටම හොඳයි. ඒකේ දාපු ගමන් පේන්න හැදෙනවා. මේ දැන් දාපු ගමන් දැන් ඕන කෙනෙකුට පේන්න හැදෙනවා. ක්ලියර් වෙනවා. ඔව්. හැබැයි වර්ණන්දතාවය වෙනුවෙන් ඔබතුමා අනිවාර්ය කරනවද? දැන් අපි අනිවාර්ය කරන්නේ බෙහෙත් ටික බඳින්න ඕනි. කකුල් දෙකටයි අත් දෙකටයි බෙහෙත් ටික බැඳදාම ඒක වැඩි කාලයක් යන්නේ නැහැ. මාසෙයි එකමාර යනකොට හොඳටම පේන්න හැදෙනවා යාට. වර්ණන්දතාවයට. අනිවාර්යයෙන්ම මහපට ඇඟිලි වලට බෙහෙත් බඳින්න ඕන. ඒ ඒ ප්‍රතිකාර කරද්දී සමහර වෙලාවට වයස බලපාන්න පුළුවන් වර්ණන්දතාවය තියෙන කෙනෙකුට ඕන වයසක කෙනෙකුට ඒක වයසේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරුණ වයස කියලා නෑ. හැම කෙනෙකුටම බෙහෙත් ටික කරපුවාම පේන්න හැදෙනවා. දැන් එහෙම කෙනෙකුට ප්‍රතිකාර අනිවාර්යයෙන්ම අඛණ්ඩව මාසයක් බඳින්න ඕනද ඇඟිලි වල? ඔව් ඔව්. මාසයක් එකමාරක් මේ බෙහෙත් ටික කරගෙන යන්න ඕනේ. දිනපතාම දිනපතාම කරන්න ඕනේ. දවස් දෙකක් මේ වුණාට කමක් නැහැ. බෙහෙත් ටික හරියට කරගෙන යන්න ඕනේ. අපේ පළවෙනි සතියේ ඉඳන් පේන්න හැදෙනවා. නිවැරදි වැඩ ගන්නවා. ඔව් ඔව්. අපි දැන් පළවෙනි සතියේදී අපි මේ මොන වේදකම කොයි ඇස් වල මොන ලෙඩක් තිබුණත් අපේ පළවෙනි සතියෙම පේන්න හැදෙනවා. අපි පළවෙනි සතියෙම පේන්න හැදුනේ නැත්නම් ඒක නට බෙහෙත් දෙන්නේ නැහැ කාටවත්. මොකද සතරේ කර්මයක් තිබ්බොත් ඒක නට බෙහෙත් අහන්නේ නැහැ මොනවා කළාද. එහෙමත් කලාතුරකින් අහු වෙනේවා තිනවා. ඒ හින්දා තමයි අපි පළවෙනි සතියෙදිම පේන කෙනාට විතරයි බෙහෙත් දෙන්නේ. දැන් වර්ණන්දතාවයේ තියෙන කෙනෙක් ප්‍රතිකාර ලබා ගත්තොත් ඔය මහපට ඇඟිලි වලට බෙහෙත් බඳින්නේ කරන්න ඕන දවල්ටද රැටද? රැට. දැන් මේක අපි කියන්නකෝ මේක කරගන්න ලේසි. දැන් අපි වැඩක් පොලක් කරනවා නම් කරලා ඇහිලා කාලා බිල සේරම ඉවරලා රෑ නිදා ගන්න ඇඳට යනකොට රෑ 10ට බෙහෙත් ටික බැඳා උදේ 6 වෙනකන් තිබුණාම ඇති. උදේ 6 වෙනකොට ඉවත් කරන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එක්සෑම් එක යන්න තියෙන්නේ අපිට මුකු මාසයක් කමාරක් තියලා આવොත් ඇද්ද නැත්තම් සාමාන්‍ය මාස දෙකක් විතර තියද්දී එන එක තමයි හොඳ. සාමාන්‍යයෙන් කර සිංහල වෙදකමක් මාස 3ක් කරන්න ඕනි. මේ සාමාන්‍ය මේ වගේ අය දෙකක් තීද්දියාවත් ඇති ප්‍රමාණවත්. ඔව් ප්‍රමාණවත්. දැන් ඔබතුමාලගේ එහෙම තත්වයන් තියෙනවා නම් රෝගී තත්වයන් තියෙනවා නම් මහපට ඇඟිලි වලට බෙහෙත් බඳින එක විතරද කරන්න තියෙන අරිෂ්ඨ වර්ග පානය කරන දේවල් තියෙනවද? කිසිම පානය කිරීමක් අපි ඒවා දෙන්නේ නැහැ. බෙහෙත් බඳින එක විතර තමයි කරන්නේ. අපි ආ තෙල් ගාලා ওই මසාජ් කරලා පොට්ට නියුලින් තවල ඒ ටික තමයි දෙන්නේ කරන්න. මොනවද කරන්න තියෙන්නේ මෙතන? දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය පොට්ට නියුලින් තවන්න තියෙනවා. ඒ ඒ කියන්නේ අපි ඖෂධ තියෙනවා ඒ රාස ඖෂධ දාලා තියෙනවා ඒවෙන් තවල ඒ බෙහෙත්ිය කරපුවාම අනිවාර්යෙන් සතියෙම පේන්න හැදෙනවා. ආයි මහ කාලයක් යන්නේ නැහැ. මේක දැන් මේ ලන්දේ ගෙදර වෙද පරම්පරාවට මුරුමිච්ච ඖෂධ වට්ටෝරුවක් දෙක තියෙනවා. මොනවද මේකේ ඖෂධ තියෙන්නේ? ඈ
මොනවද යොදාගන්න ඖෂධ මේ? ඒව කියන්නේ අපේ රාස ඖෂධ වට්ටෝරුවක් තියෙන්නේ. අපි රාසගත මේ වගේ නහලා රාසගත හදලා තමයි ඒව දෙන්නේ. ඒව කාටවත් කියන්නේ. ඔව් එයා කෙමක් ඒක කිසි කෙනෙකුට බඳින ගණනක් කතා නොකර බඳින්න කියන්නේ ඒකයි. මේක කෙමක් එක්ක යන කෙමක් කියන්නේ ඔව් ප්‍රතිකාරය. ඔව් එතකොට කතා නොකර ඉන්න ඕන කතා කරන්න නැතුව බෙහෙත් බඳින්න ඕන එහෙම තත්ත්වයන් තියෙනවා. ඔව් ඒක තමයි රෑ 10ට බැඳලා උදේ 6 වෙනකන් ඉඳින ටික විතරයි. ඒ ටික කතා නොකර බෙහෙත් ටික බැඳා උදේ 6ට ගැලෙව්වා. එතකොට තමුන්ගේ රස්සාවකට ඕන එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි තමුන් මේ කන්න හොඳ නැති කෑම ටිකක් තියෙනවා. ඔය කිලි කෑම ජරි කව කංකුම් කුණු වෙන්න වලු කේල් වගේ වා කන්න හොඳ නැහැ. ඌරු මාසරම්ම ඒ වෙන් ටිකක් වැලකෙන්න තියෙනවා. ඔබතුමා කරන්න ඕන දේවල් පිළිපදින්න ඕන සියල්ල මෙතෙන් ප්‍රතිකාර ගන්නවා කොහොමද කියලා දෙනවා. කියලා දෙනවා. තේරම කරන්න ඕනේ මේ විදිය කියලා කියා දෙනවා. දැන් ඇඟිලි වලට බෙහෙත් බඳිනවා වගේම තවන්න ආලේප කරන්න හැට දාන ඖෂධ තියෙනවද? ඖෂධ තියෙනවා. ඒත් ඖෂධ තියෙනවා. දැන් අපි තියෙනවා ආශ්‍රීපාන කියලා ඖෂධයක් ඇහැට දාන්න. ඒක මා විශ්මිත ඖෂධයක්. ඒ දාපු වෙලා ඉඳලම පේන්න හැදෙනවා පෙලක් අය ඇහැ දැන් ඇහි ප්‍රෙෂර් එක වැඩි කියලා බෙහෙත් ಜಾති 3-4 මේ ඔළුව බදාගෙන ඇස් දෙක රිදෙනවා කියලා අපි ගාවට එනවා. අපේ මේ ආසි ප්‍රාණයක ඇහැට දාපු එක බින්දුවක් දැම්මනම් ඒ වේදනාව තේරම නැති වෙනවා. මේක මේ gedaraක තිවිය යුතුම බෙහෙත් එකක්. මොකද ඇහැ රිදීමක්, ඇක්මක්, වේදනාවක්, ඇහැ වරගතියක් අපි කියමුකෝ ඇහි මොකක් හරි වැදුනා කියලා රතු වුණා කියමුකෝ. මේ බෙහෙත් බින්දුවක් දැම්මනම් ඒ ඔක්කොටම සුව වෙලා යනවා. සුව වෙලා යනවා. දැන් සමන රැකියාව කර යන කෙනෙකුට ඔය තවන දේවල් බෙහෙත් ආලේප කරන දේවල් දාන දේවල් කරන්න පුළුවන් දේවල් ආලේප කරන්නේ නැහැ බෙහෙත්. බෙහෙත් ආලේප කරනවා ඈ ඉන්නවා. අපි ආලේප කරන්නේ නැහැ. අපි ඔය බෙහෙත් බඳින එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඒක ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. ඒක රාත්‍රී කාලයේද කරන්නේ දවල් කාලයේද? ඒක දැන් රෑ 10ට බැඳාම උදේ ආ වෙනකන් තිබුණා නම් ඇයි බෙහෙත් ටික බැඳලා? තවන දේවල් ආලේප කරන තෙල් ಜಾති ඒව කරන්න ඕනත් රාත්‍රියේද? නෑ ඒක ළමුන්ගේ ඉඳ තියෙන වෙලාවට කරපුවා පහසු විලා කරගන්න පුළුවන් වෙලාවට කරපුවා නේද. දැන් අපි ඔය කතා කරේ වේද මහත්තයා මූලිකවම වර්ණන්දතාවයෙන් සම්බන්ධයෙන්නේ. දැන් සමහරලාට එතනින් එහාට ගිහපු රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන්. පුංචි දරුවන්ට අක්ෂිරෝග තියෙන්න පුළුවන්. වැඩිහිටි අයට, තරුණ අයට, වයසත් එක්කම එන රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ සියල්ලට ඔබතුමා ප්‍රතිකාර කරනවද? ඔව්. දැන් අපි කිමුකෝ දැන් ඇත්තටම වර්ණන්දතාවය කියන්නේ මහ ලොකු ලෙඩකුන් නෙමෙයි. ඒක බටහිර පැත්තේ බෙහෙත් නැතුණට අපේ පැත්තෙන් ඉක්මනට තනිප කරගන්න පුළුවන්. හොඳ ප්‍රතිකාර තියෙනවා. ඔව්. දැන් අපේ ඊට වැඩිය තව බහුල ලෙඩ තියෙනවා. මොනවද? ඇස් වලට. ඒ කියන්නේ මේ දරුවෝ අමාරු වැටෙන ඔය ග්ලූකෝම පැත්තේ ඒවා ගොඩක් ඒවෙන් තමයි අන්ධ වෙලාම යන්නේ. අරවෙන් අන්ධ වෙන්නේ නැහැ. මොනවගෙන්ද අන්ධ වෙන්නේ? ග්ලූකෝම පැත්තේ හැදුනාම අන්ධ වෙනවා. ඒ කියන්නේ ඇහි සුද හැදුනාම අන්ධ වෙනවා. ඇහි කැලිපා වෙන්න ගත්තාම ඒවා ජානපත්නේ. ඒවා ලෝකෙවත් නැහැ බෙහෙත් ඔය මේනකොට. අපි බෙහෙත් වලින් සනීප කරතේ කෑලි පා වෙනවා එහෙට මෙහෙට පා වෙනවා ඒවා ඇතුලේ ලොට් වෙලා කෑලි එහෙමම කෑල්ලු කියලා එහෙමම නොපිනියනවා ඒවා අපි සනීප කරනවා. දැන් පොඩි දරුවෝ ගත්තොත් අපි ඇත්තටම මේක දෙමාපියන්ට දැනගන්නමයි කියන්නේ. මොකද දමා නැත්තම් මේ දරුවෝ යම් කාලෙකදී අසරණ වෙන හින්දා මේක දෙමාපිය දැනගන්න ඕනි. මොකද දැන් අපි දරුවේ කුඩා කාලේ හම්බ වුණොත් ඒ හම්බ වෙලා ඒක ඒ නෝමල් හම්බ වුණොත් ඔය පොඩ්ඩක් එයා හිර වෙලා උනොත් ඇතුළට ලේ බහිනවා උපතින්. උපතින් ලේ බැස්සහම මොකද්ද වෙන්නේ? දැන් කෝලේ බෝඩ් එකට යනකොට එයාට පේන්නේ නැතුව කණ්ණාඩි දාන්න වෙනවා. කණ්ණාඩි දාන්න වුණාම ඒ ළමයා කණ්ණාඩි දාගෙන යනකොට අවුරුදු 50 වෙනකොට කණ්ණාඩි වල පවර් එක ඉවර වෙනවා. ඉවර වෙච්ච දාට කණ්ණාඩි වලටත් පේන්නේ නැතු වෙනවා. කණ්ණාඩි ගලවපුවම පේන්නේ නැතු වෙනවා. ඒ ළමයා අවුරුදු 60-70 වෙනකොට අන්ධභාවයටම පත් වෙනවා. නොපෙනී යනවා. ඒ හින්දා තමයි මේක කියන්නේ. අපි කියමුකෝ දරුවෝ 3 දෙනෙක් ඉන්නවනම් එක දරුවෙක් කණ්ණාඩි දානවනම් ඒ ළමයා මොකක් හරි අකරදැබ්බයකට පත් වෙලා. ඒ ළමයා කෙරෙහි ඒ දෙමාපිය අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕනේ. උනන්දු නොවුනොත් එහෙම යම් කාලයකදී ඒ ළමයට පේන්නේ නැති වෙනවා. ඒ හින්දා තමයි මේක ඇත්තටම කියන්නේ දෙමාපියෝ දැනුවත් වෙලා එහෙම දැන් දරුවෝ 3 දෙනාටම පේන්නේ නැත්නම් ඒක ජාන ප්‍රශ්නයක්. ජාන ප්‍රශ්න තියෙනවා. දැන් එතකොට දෙමාපියන්ට ජාන ප්‍රශ්න තියෙනවා නම් ඒක දරුවන්ටත් ජාන ප්‍රශ්න එනවා. ඒක දරුවෝ 3 දෙනාටම ජාන ප්‍රශ්න ඇවිල්ලා 3 දෙනාම කණ්ණාඩි දාන්න වෙනවා. ඒ ජාන ප්‍රශ්න වගේ තිබුණොත් ඒවා ඉක්මනින් සනීප කරගත්තේ ඇයි? දැන් උපතින් ඇතුළට ලේ බැහැලා තිබ්බොත් ওই ලේ ගල් වෙනවා. ලේ ගල් වෙලා ලේ මිදෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට සනීප කරන්න පුළුවන් අවුරුදු 25ක් විතර වෙනකන් ඉතරයි. මොකද අවුරුදු 30-35 වුණාන් පස්සේ අර බැහැපු ලේ ටික ඇතුලේ බද්ධ වෙනවා. බද්ධ වුණාන් පස්සේ මෙහෙ නෙමෙයි ලෝකෙ කොහේ ගියත් ඒවා සනීප කරන්න බෑ. දැන් අපි කියමුකෝ දැන් කණ්ණාඩි දාන්න ටිකක් පෙවුණා කියලා. ඔය කණ්ණාඩි දාන්න ගත්තට පස්සේ පෙනිච්ච ටික නැතුව යනවා. මොකද කණ්ණාඩි වල පවර් එක වැඩි වෙන්න දැන් අපි ගාවට එන ළමයි කණ්ණාඩි දෙක ගලවපුවම මොකක් පේන්නේ නැහැ පළක් අයට. බෝඩ් එකේ ඉලක්කමක් අප පේන්නේ නැහැ. බලපුවාම කණ්ණාඩි දෙක දාපුවාම අර පේනවා ටිකක්. ගලවපුවම ඒ තරම් තත්ත්වයටපත් වෙලා. ඉතින් ওই ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 50 වෙනකොට ওই
කන්නාඩියවල පවරක ඉවර දැන් එහෙම දරුවෙකු ඔබතුමාට ප්‍රතිකාර කරලා මොත කරන්න පුළුවන්ද? ඕ එහෙම දරුවෝ දැන් අනන්තවත් එනවා. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් නිසා ආභ්‍යන්තරයේ ලේ ගලපු දරුවන්ගේ තත්ත්වයන් නිවැරදි කරන්න පුළුවන්. ඕ ඕ අපි ඒක තමයි මගේ අවුරුදු 25 වෙනකන් අපිට තනිප කරතේ. ඒකටත් තියෙන ප්‍රතිකාරය මොකක්ද? ඕ ඒත් අපි ඇඟිලි වලට බෙහෙත් ටික බඳින්න ටික තමයි කරන්නේ. ඒ බෙහෙත් අපි හැම දෙයකටම ඒක සෑම දෙයකටම අපේ බෙහෙත් ටික හරියනවා. ඒ පළවෙනි සතිය ඉඳන් හැම කෙනාටම පේන්න හැදෙනවා. ඒක යම්මාකාරක අපි කියන්නේ පත්තියන් වෙනවා ප්‍රතිකාරය. ඔව් ඔව් ඔව්. ඒ සමන එහෙම දරුවෙකුට කොච්චර කාලයක් බෙහෙත් බඳිනවා? ඒක තමයි මං කියේ. ඒකට ඇතුළට ලේ බැස්සාම ලේ ඇතුළේ මිදිලා තියෙන්නේ. එහෙම දරුවන් ටිකක් පහු වෙන්න පුළුවන්. ඒ ලේ ටික අයින් වෙන්න ඕනි පේන්න හැදෙන්න. ඒක දෙමව්පියොත් ඒ දරුවෝ කෙරේ හරියට උනන්දු වෙන්න ඕනි. ඒ කියන විදිහට බෙහෙත්ටි කරන්න ඕනි. ඒ කරපුවාම ඒ ලේ ටික ටික ගැලවිලා ගැලවිලා යනවා. ඒ ගැලවිලා යන්න යන්න තමයි යාට පෙනීම ටික ටික හැදෙන්නේ. නැත්නම් ඒක පාටම පේන්න හැදෙන්නේ නැහැ. ඒ පළවෙනි සතියෙන් ටිකක් හරි යාට පේන්න හැදෙනවා. දැන් සමහරවිට එහෙම දරුවෙක්ට දැන් අවුරුදු 25 පැනලා තියෙන්න පුළුවන්. තාම කන්නාඩි දානවා වෙන්න පුළුවන්. ඔව් දැන් අපි එහෙම කෙනෙකුට ප්‍රතිකාර කරලා නිවැරදි කරන්න පුළුවන්. ඔව් අපි ඒක සානීප කරනවා. දැන් අපි කියමු 34 දැන් දැන්ට එනවා. දැන් මේ කන්නාඩි ගලපුවා අවුරුදු 30-40 වෙච්චා එනවා. දැන්ට අනන්ත බෙහෙත් අර ගන්නවා. ඒගොල්ලෝ ඇහිලා කණ්ණාඩි දෙක ගලපුවම මොකවම පේන්නේ. නමුත් ඒගොල්ලන්ට පෙවුණානේ දැන් කණ්ණාඩි දෙක දාන්න කලින් ටිකක් පෙවුණානේ. බාගෙට අකුරු පෙවුණා, බෝඩ් එකේ ඉලක්කම් පෙවුණා. ඒ ටික අපිට අනිවාර්යෙන් පේන්න හදන්න පුළුවන්. අර ඇතුළට ලේ බැහැපු ටික ගැලවිලා නොගියත් අර ටික අපිට පේන්න හදන්න පුළුවන් එයාට කලින් පෙනිච්ච ටික. දැන් සමහර වෙලාවට ඔව් වෙද මහත්තයා සමහර අයට තරුණ කාලේම ඇසේ සුද මතුවීම තියෙනවා. ඔව් සමහර අයට ඔව් වයසට ගියාට පස්සේ ඇසේ සුද එනවා. සමහර අය ඉන්නවා කාච 1 2 දාලා ඉවත් කරලා ආයෙ දාපු අය ඉන්නවා. ඇසේ සුද තත්ත්වයන් තිබුණොත් ඔබතුමාට තියෙනවද ප්‍රතිකාර කර ඇසේ සුද අයින් කරන්න? දැන් අපි කියමුකෝ ඇතුළේ ඉඳලා පෙලක් ඇගේ උඩටම ඇවිල්ලා කළු බබස් සුදු වෙච්ච අය ඉන්නවා. එතකොට ඒක ටිකක් අමාරුයි. ඒක ටිකක් පේන්න හැදෙන්නේ ටික ටික ඒක ඔක්කොම දිය වෙලා යනවා. නැත්තම් මුළු ඇහැම සුදු වෙලා යනවා. දැන් ඇතුළේ අපි කියමු සුද හැදීගෙන එනවා. සුද ඇතුළේ තියෙන ඒවා ඉක්මනින් සුද්ධ වෙලා යනවා. ඒ පෙල එම අයගේ අපි ඒ කියන්නේ සුදු මෝරලා තියෙනවා කියලා කියනවනේ. සුදු මෝරලා තිබ්බොත් ඇහැ සුද්ධ කරලා හදන්න පුළුවන්ද? ඒත් පේන්න හදන්න පුළුවන්. සාමාන්‍ය කාලේ ගොඩක් යනවනේ. ඔව් දැන් ඇහැ උඩට මතු වෙලා තිබුණොත් ටිකක් යනවා. පෙලක් ඇගේ ඇහැ සුදු වෙලා තියෙන කළු බබාම සුදු වෙලා තියෙනවනේ. එහෙම ඇගේ ඒ කළු බබාගේ ඉඳලා ඒවත් ටික ටික දිය වෙලා අයින් වෙලා යන්න ඕනේ. ඒ සුදු වෙච්ච ටික ඊට පස්සේ ටික ටික කළු වෙන්න පටන් ගන්නවා. ඒ කළු වෙන්න පටන් ගත්තා කියන්නේ ඒවා ටික ටික අයින් වෙනවා. අයින් වෙලා ඊට පස්සේ පේන්න පටන් ගන්නවා සාමාන්‍ය ටිකක් ඒක කරගෙන යන්න ඕනේ. සාමාන්‍ය කොච්චර කාලයකට ප්‍රතිකාර අපි කියමු මාසයක් විතර ආහාරයක් විතර කරගෙන යන්න ඕනේ. එතකොට තමයි යාට ඇතුළේ ඔක්කොම වැහිලානේ. ඇතුළේ සේරම වැහිලා තියෙන්නේ. ඇතුළෙන් කොතනින් හරි පොඩ්ඩක් පෑදිච්ච ගමන් එතන ඉඳන් පේන්න පටන් ගන්නවා. දැන් සුද හැදීගෙන එනකොට අපි කියමු මීදුම වගේ වෙලා බොඳ වෙච්ච ගතියක් වෙලා අපි ගාවට ආවනම් වාගෙට සතියයි දෙකයි තුනයි කොහෙවත් දුවන්නේ නැතුව ඇත්තටම එනවනම් ඒක ඉක්මනට තනිප කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට කට්ටියට ෂුගර් හින්දා ප්‍රෙෂර් හින්දා සමහර වෙලාවට කොලෙස්ටරෝල් තත්ත්වයන් හින්දා මේ ඇසට බලපාන්න පුළුවන්. ඇත්තට එහෙම අයට දියවැඩියාව තියෙන කෙනෙකුට ඇසේ ආබාධයක් ඇවිල්ලා තියෙනවා නම් පෙනීම දුර්වලලා තියෙනවා. ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔව් දැන් අපි කියමු දැන් අපි කියනකෝ දැන් සුද සීනි හැදිලා තියෙන කෙනෙකුට ඒ කියන්නේ ඇතුළ ස්නායු වලට හානි වෙනවා. ඒ කියන්නේ ඇතුළ ලේ ගැලීම් තමයි ඇති වෙන්නේ. එතකොට ලේ ගැලීම් ඇති වෙනවා කියන්නේ අර ප්‍රෙෂර් එක ආවා වගේ තමයි. එතකොට දැන් අපි ගාවට ආපුවම ඒ අපේ සීනි මට්ටමත් ටික අඩු වෙනවා. දවස් 10ක් විතර මේ ටික බැඳගෙන යනකොට අර එතකොට ඊට පස්සේ අර බැහැපු ලේ ටික ගැලවිලා අයින් වෙලා යනවා. ඒ කියන්නේ එතකොට එයාට අනිවාර්යෙන් පේන්න හැදෙනවා. දැන් සමහර වෙලාවට ඔය ප්‍රෙෂර් ඇවිල්ලා තියෙන කට්ටිය නැත්තම් සමහරවල් ෂුගර් තියෙන කට්ටිය බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රතිකාරත් ගන්නවනේ. දැන් ඒ ප්‍රතිකාර ගන්න ගමන් මේ බෙහෙත් බැඳට අවුලක් වෙන්නේ නැද්ද? නෑ කිසි අවුලක් නෑ. ඒගොල්ලන්ගේ බෙහෙත් ගන්න ගමන් අපේ බෙහෙත් බැඳට අපේ මේ බෙහෙත් වලින් හුඟක් අවුලෙට හොඳ වෙනවා. දැන් මේකත් අර කියන්න ඕනම කතාවක් තමයි. දැන් ඔය පිටරටවල ඇහිලා බෙහෙත් බැඳගෙන තිනවා මොලේ ලේ කැටි හිටියොත් සාමාන්‍යයෙන් ඒ පැත්ත හිරි වැටිලා කාලයක් යනකොට ඔහොම තිවිලා වේදනාවල් ඇහිලා ඒ ස්නායු නහරි පුපුරන්න කිට්ට වෙනකොට වචන ගොත ගැහෙනවා. ගොත ගැහෙන ඒ කියන්නේ ඒ ස්නායු පුපුරන්න කිට්ටුම වෙලා ඒ ස්නායු පුපුරපු ගමන් අන්තභාගය හැදෙනවා. අන්තභාගයේ හැදෙනවා කියන්නේ ඉතින් ඒ මනුස්සයාගේ ජීවිතය ඉවරයි. නමුත් ඒ වගේ තත්ත්වයක් තියෙන කෙනෙක් අපි ගාවට ඇහිලා බෙහෙත් ටික බැඳුත් ඒ අන්තභාගය හැදෙන්නේ නැහැ. ඒ ලේ කැටිය තල්ලු වෙලා යනවා. දැන් තව පෙළක් කාන්තාව වෙනවා ඇස් සම්බන්ධව ඇහිලා බෙහෙත් ටික බඳිනවා. එතකොට ඇස් දෙක හොඳයි. මං අහනවා ඇයි දරුවෝ තව ඔයා මේ බෙහෙත් කරන්නේ? නෑ මෙත මහත්තයා මම බෙහෙත් අහුරක් බොනවා ගර්භාෂයේ මගේ පාත් වෙනවා. දැන් මට ඒක හොඳයි. ඒ හින්දා තමයි මම මේක තව ටිකක් බඳින්නේ. ඒ වගේ අතුරු ලෙඩ තියෙන ඒවත් මේ අපේ බෙහෙත් වලින් හොඳ වෙනවා. දැන් ස්නායු වල දුර්වල වෙලා නිකන් වෙවුලලා මෙහෙම ගැහෙන ඒවා ඒ වයිටම් මාසයක එකමාරක් යනකොට නැතු යනවා. ඒ වගේ මේ තරම් විශ්මිත ඖෂධයක් අපි ගාව තියෙනවා. දැන් සමහර වෙලාවට
දැන් වපර තත්ත්වයන් තියෙනවනේ. ඔව්. ඒ ස්වභාවයන්ටත් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔව්. දැන් වපර තත්ත්වයක් තියෙන ඇයි ළමයි එනවා අපි ගාවට. අපි ගාවට ඇහිලා වෙලා ළමයි මේ වපරේ තියෙනවා. අපි බෙහෙත් කරගෙන යනකොට ඒ වපරේ නැති වෙනවා. ඒ කියන්නේ වපරයක් ආව කියන්නේ යාට පෙනීමත් අඩුයි. එයා මොකක් හරි හිරවීමකින් තමයි මේ පැත්තේ එහෙම වෙලා තියෙන්නේ. ඒ වගේම තව කුඩා ළමයි එනවා. ඇස් දෙක පේන්නෙම නෑ. ඇහිලා ඉතින් අපි ගාවට ආවම මෙහෙම ඔළුව පාත් කරගෙන ඉන්නවා. කතා කරන්න මොකක් පේන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒ කීප විදිහට බෙහෙත්ටි කරන්නේ මාස 6 7 ළමයි. බෙහෙත්ටි කරන්න කිව්වම මාසයක් විතර යනකොට ළමයි ඇවිල්ලා ආපම් බද හිනා වෙනවා කතා කරනවා. පෙනිලානේ. ඊට පස්සේ මේ අතර දික් කරපුවාන් ඒ ළමයා ගන්නවා. ඉතින් ඒ කියන්නේ දැන් දැන්ටත් ඉන්නවා අපි ගාව ළමයි 7-8 දෙනෙක් දැන්ටත් පේන්නෙම නැති ළමයි බෙහෙත් කරනවා. දැන් එහෙම පුංචි දරුවන්ටත් මේ බෙහෙත දෙන්න පුළුවන්. ඔව් අපි ඒ චුට්ටක් අකුල් දෙකේ ඇඟිලි දෙකට බඳිනවා. එච්චර. ඔව්. ඊට පස්සේ එහෙම බැඳගෙන යනකොට අත් දෙකේ බඳින්න බෑනේ චූටිනේ. කකුල් දෙකට බඳිනවා. මාසයක් විතර යනකොට ළමයින්ට ඉක්මනට පේන්නේ හැදෙනවා. කුඩා කාලේදී. ඔය පෙලක් ළමයි ඉනෝ කළු බබාවත් පේන්නේ නැහැ සුදු විච්ච ළමයි ඉනෝ. ඒ ළමයින්ට සාමාන්‍ය මාසයක එකමාරක් යනකොට පේන්න පටන් ගන්නවා. දැන් සමහර වෙලාවට වයසට ගියපු අත්තියට ඇසේ සුද තත්ත්වයන් ඇවිල්ලා තියෙනවා නම් ඇසේ ඇහි ප්‍රෙෂර් කියලා අපි කියනවා. හැබබන් නටනවා කියලා කියනවා. ওই තත්ත්වයන් තියෙනයි සමහර ටිකක් වයසට ගියපු අයනේ. වයසට ගියපු අයට මේ ප්‍රතිකාර කරලා සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මේකේ වයස ભેදයක් නැහැ. වයස ભેදයක් නැහැ. අපි කියන්නකෝ වයස යනකොට අපි මේ ඇහි ඇතුලේ ලොකු සිදුරු හැදෙනවා. ලොකුට හිල්ලෙනවා. ඒක හිල්ලෙලාම ගියොත් ඒක පේන්න බෑදෙන්නේ. ඒක අපිටත් බාගෙට බැරි වෙන්න පුළුවන් හිල්ලෙලාම ගියොත්. ඒ කියන්නේ දැන් සිදුරු හැදුනොත් ඒ සිදුරු ඇදිච්ච ගමන් අපි ගාවට එනවනම් ඒව ආයි නැවත තිබිච්ච විදිහට ගොඩ වෙලා එනවා. සිදුරු හැදෙනවා කියලා කොහොමද දැනගන්නේ අපි? ස්කෑනින් රිපෝට් එකක් ගත්තාමද? ඒ ස්කෑනින් රිපෝට් අපිට ගෙනත් පෙන්නනවා. ගෙනපුවාන් ඇතුලේ සිදුරු හැදිලා තිනවා. ඇතුලේ තනිකර සිවිය දිරනවා නිකන් අලකඩ වගේ. එතකොට ඒ සිවිය දිරලා තිබුණාම දැන් අපි මේ බෙහෙත් කරගෙන යනකොට ඒව යථා තත්ත්වයට හැදෙනවා ටික ටික. ඒ කියන්නේ පළවෙනි සතියේ ඉඳන් චුට්ට චුට්ට යාට පේන්න හැදෙනවා. එහෙම තිබුණත් දැන් අපි කියන සිවිය ගැලවෙනවා. සිවිය ගැලුණාම ඒ සිවියයි තිබිච්ච විදිහට හායි අපේ බෙහෙත් වලින් හැදෙනවා. සමහර වෙලාවට ඇහි කාච දාලා ඉන්න අය ඉන්නවනේ. ඒ අයට ප්‍රතිකාර කරන්න පුළුවන්ද? අපෝ කාච දාපු අය තමයි හුඟක් එන්නේ. දැන් කාච දාලා පේන්නේ නැති අය තමයි ගොඩක් එන්නේ. දැන් කාච දාන්න ගිහිල්ලා පේන්නේ නැති වෙන අය ඉන්නවා. දාලා ගොඩක් එනවා පේන්නේ නැති වෙලා. අපි කියන්නේ සුද හැදුණා කියලා. සුද භාගයක් හැදිලා ඇතුලේ තියෙනවා නම් ඉතුරු ටික ඒ දාපු ගමන් පේනවා කාලයක් අවුරුදු භාගයට 5ක් පේන්න පුළුවන්, 6ක් පේන්න පුළුවන්, 10ක් පේන්න පුළුවන්. අර ඉතුරු ටිකත් ඇතුළේ වැහිලා ගියාම පේන්නේ නැති වෙනවා. එතකොට කොහේ හරි ඉන්පස්සේ ඉතින් වටේර පැත්තක ඇතර ස්නායු මැරිලා කියලා තමයි හුඟක් අය ඉන්නේ. ඔබතුමාගේ ජීවිත කාලේ කී දෙනෙකුට විතර ප්‍රතිකාර කරලා තියෙනවද? අම්මෝ දැන් ලස්ස ගන්න පේනීම හදලා දීලා ඇති. ඔව් මිනිස්සු ඇහිලා ඉතින් අපිට ඇත්තනම වැඳලා කියලා පේන්නේ නැතිච්ච ගමන් වේද මහත්තයා බුදු වෙන්න කියලා කොච්චර නම් කියලා ඇද්ද? ඇස් පේන්නේම නැති කෙනෙකුට පේන තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඔව් දැන් අපි පේන්නේම නැති අය තමයි ගොඩක් ඉන්නේ. ගම්ම අල්ලගෙන නෑ ඉන්නේ. උපතින් අන්දායටත් ප්‍රතිකාර කරන්න පුළුවන්. උපතින් අන්දායට පුළුවන් ඇහැට ස්නායු පිහිටලා තියෙනවා නක්. පෙලක් අයගේ ඇස් පිහිටලා නෑ. ඒ කියන්නේ නිකම් මස් කැදලි දෙකක් වගේ තියෙනවා. ඒ කියන්නේ පෙලක් අයගේ ස්නායු පිහිටලා නැති අය ඉන්නවා ඇහැට. ඒත් දැන් හැබැයි එක උපහරණයක් තියෙනවා. දැන් උපතින් ඒ ළමයාට පේන්නේ නැතුව දැන් විශ්වවිද්‍යාලේ ඉන්නේ මේ පෙරේද ආවේ. ඒ ළමයාගේ ස්නායු වැඩිලා නැහැ. ස්නායු වැඩිලා නැතුව දැන් මාස 3-4ක් බෙහෙත් එක කරනවා. දැන් ඊට පස්සේ ඒ ළමයින්ගේ අම්මා හිල කියනවා ඔය මේ ඔයා දරුවෝ ගොඩාක් වාසනාවන්තයි. ඔයාගේ දැන් ස්නායු ටික ඇහැ කිට්ටුවටම ඇහිලා තියෙනේ කවලු. ඒ කියන්නේ අපේ මේ බෙහෙත් ටික මැදගෙන යනකොට ස්නායු ටික හැදීගෙන එනවා. ඉතින් දැන් අපිටත් ඒක තන්තෝසයි කිව්වහම තව ඔයාට ටික දවසක් යනකොට පේන්න හැදෙන්න පුළුවන් කවලු. ඒ වගේ අපිට ඇහිලා කියනෑ ඉන්නවා. දැන් ඔබතුමා අවුරුදු කීයක් ප්‍රතිකාර කරනවද? දැන් අපි අවුරුදු 20ක් විතර බෙහෙත් මේ ප්‍රතිකාර කරගෙන යනවා. ඒ කාලේට අපි දැන් ලස්ස ගානක් විතර දැන් පිළිම හොසුව කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට කියනවා පෙලක් උදවිය පහන් තියලා වෙද මහත්තයට වැඳලා පින් දෙනවා. මොකද අද වෙද මහත්තයා ඉඳලා පෙනිලා ඉන්නේ කියලා. එහෙම කියන අය අනන්තේ ඉන්නේ. ඔබතුමා එහෙම විශ්මිත ප්‍රතිකාර කරන්න ওই විශ්මිත ඖෂධ කොහෙන්ද හොයාගන්නේ? ලංකාවේමද? ඔව් අපි මේවා හොයාගන්නේ සිංහරාජෙන් අපි හොයාගන්නවා. මේවා ඉතින් අපි රාජිකත හොයාගෙන තමයි කරන්නේ. මේ ඖෂධ අප කා ගාවවත් නැහැ. අපි ගාව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේවා අපි ඉතින් වෙන කෙනෙකුට පත් වෙන්න ඉතින් අපි දෙන්නේ නැහැ. මොකද මේ ඖෂධ ඒ තරම් විශ්මිතයි. පාරම්පරික ඔබතුමා රුමිච්චි. ඔව් ඔව්. ඒ කියන්නේ අවිස්මිත ඖෂධ කියන්නේ අපේ සීයල ඉස්සර කකුලේ ලොකු තුවාල හැදුනහම ගොටුකොළ ටිකක් තියනවා උඩට මතුවෙන. ඒ තියලා සීයල දවසකට එකක් අරන් දානවා. අන්තිමට අරන් දාපු අන්තිම කොළේ ගන්නකොට තුවාලයක් තිබිච්චද නම් මොකවන්නේ. ඒ තරම් රහස් බෙහෙත් තිබුණේ අපි ගාව. තව තියෙනවා බෙහෙත් අපි ගාව. දැන් ඉදිරියට අපි ඒවා කරන්න පටන් ගන්නවා. මොකද දැනට ඔබතුමා ලක්ෂ්‍යවේදකම විතරද කරන්නේ? ඔව් දැන් තාක්ෂ්‍යවේදකම විතරයි කරන්නේ. ඊගාවට අපි පස්සේ තවත් ලෙඩ වලට
ඒවා ඒ කියන්නේ ප්‍රතිඵල සෙනිකවම තියෙනවා. බෙලක් ඇයගේ තියෙනවා, ඔය දද වගේ තියෙනවා, කුෂ්ඨ ඕජස් වැක්කිරනවා, සනීප කරගන්න බෙහෙත් නේ. අපි ගාව ඒ වගේ රහස් බෙහෙත් තියෙනවා සති දෙකෙන් හොඳ වෙනවා. මොන වගේ රෝගී තත්ත්වයන්ද? දැන් ওই දද කුෂ්ඨ වගේ හැදිච්ච අය වාගේට ඇස්වලට එදී ඉන්නවා එහෙමයි. ඒ කියන්නේ වන වෙලා ඕජස් වැක්කිරනවා. ඒවා කොච්චර බෙහෙත් ගත්තා හොඳ වෙන්නේ නැහැ. පෙලක් අය ඉන්නවා කසාද බැඳ ගන්න බැරුව. මේ මායට අපි බෙහෙත් කළා කසාද බැඳලා දැන් දරුවෝ ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ ඒ ඖෂධ මේ සතියෙන් දෙකෙන් අපේ හොඳ වෙනවා. අපේ මහා කාලයක් යන බෙහෙත් නෙවෙයි තියෙන්නේ. කවුරු හරි ඔබතුමා ළඟට එන්න අදහසක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න. ඔබතුමා ප්‍රතිකාර කරන්නේ කොහෙද? අපි කිසි දෙයක් මේ පිට කරන්නේ අපේ මේ නිවසේ විතරයි කරන්නේ. ගෙදර 303-3A වැයකඩ පානදුරේ ලන්දේගෙදර වෙද පිළිසෙ පමණයි දැන් වෙදකම් කරන්නේ. බස් එකගෙනකොට හරි ලේසි වගේ හොරණින් ඉඳලා આવොත් වැයකඩ වැන්ඩිය පන්සල ගාවින් බැස්සාම එතනමයි තියෙන්නේ. පානදුරේ ඉඳලා આવොත් කිලෝමීටර 2යි තියෙන්නේ. වැයකඩ වැන්ඩිය පන්සල ගාවින් බැස්සාම බෑපුතෙනම පන්සල පාරට ඇරුණාම පළවෙනි ගේ දකුණු අත පැත්තේ. ඔබතුමා කොහොමද ප්‍රතිකාර කරන්නේ? හැමදාම ප්‍රතිකාර කරනවද? අපි සඳා අඟහරුවද වහලා බදාදා ඉඳන් දිගටම ඉරිදා වෙනකම් ප්‍රතිකාර කරනවා. උදේ කීයේනම්? උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් ප්‍රතිකාර කරනවා. දැන් කාට හරි එන්න කලින් ඔබතුමාට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනද නැත්නම් එන පිළිවෙලටද ඔබතුමා එන පිළිවෙලට කරන්නේ? තව ඉතින් අපි මේ ලෙඩ වුණා තව තියෙනවා කැරටකෝන කියලා තියෙනවා. ඒවට ඇත්තටම බෙහෙතුත් නැහැ. දැන් අපි ඒ කියන විදිහට කැරටකෝන කියන්නේ ඇහැ එනවා ඉස්සරහට ටික ටික. එතකොට අපේ ප්‍රතිකාර වලින් ඒවා දැන් අපි ගමු එන්න පටන් ගත්ත ගමන් ආවොත් ඒවා ඉක්මනින් සනීප කරගත්තා. අපි මේ බෙහෙත් ටික මේ විදිහට කරන්න කිව්වහම ඒ බෙහෙත් ටික කරපුවම හරියට ඒවත් සුව කරගන්න පුළුවන්. සමහර අයගේ තියෙනවා එක එක කෑලි වැදෙලා යකඩ කෑලි වෙන්න පුළුවන්, දඬු කෑලි වෙන්න පුළුවන්. මේ හැතුවාල වෙලාද? ඇහැතුළු ලේ බහලා තියෙනවා. ඒ හදිසි අනුතුරු වලටත් ඔබතුමා ප්‍රතිකාර කරනවා. දැන් ඒක තමයි මම අනුතුරු දැන් අනුතුරු වෙලා වැඩි කාලයක් නොගිහින් අපි ගාවට එනවනම් දැන් ඒ ඇතුළට මම කියන්නේ ඒක තමයි. ඇතුළට ලේ බැස්සොත් ඇතුළේ ලේ ටික මිදෙනවා. ඔය ලේ ටික මිදිලා ගල් වුණොත් ආයි යවන්න බෙහෙත් නෑ බටහිර පැත්තේම. ඒ කියන්නේ ඒවා ඉන්ජෙක්ෂන් උත් ගන්නවා. ඉන්ජෙක්ෂන් පෙලක් ආයේ 85000යි 15000යි ලස්සිකාම ආර ඉන්ජෙක්ෂන් ගහපුව එනවා. ඒ ලේ ගැලවිලා යන්නේ. දැන් අපි ගාවට ඇවිල්ලා අපේ ප්‍රතිකාරය අපි මේ විදිහට ඕගොල්ලන්ට කරන්න ගියොත් වෛද්‍යවරුත් අනන් තියෙනවා අපි ගාවට. ඔය ග්ලූකෝම හැදුනට පස්සේ වෛද්‍යවරුන්ටත් බෙහෙත් නෑ. ඇතුළට ලේ බැස්සොත් බෙහෙත් නෑ. අර වෛද්‍යවරු ඔය කරා පිටින් ආව උපතින් අර ඇතුළට ලේ බැහැලා. එහෙම ආව මේ වෛද්‍යවරු. අපි දැන් ආපුවම අපි කියන එක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒක තමයි. ඒ කියන්නේ මේ වෛද්‍යවරුත් එළ ඔබතුමාගේ ප්‍රතිකාර අරගෙන යන්නේ. ඔව්. දැන් වෛද්‍යවරු හැමදාම එනවා. ඔබතුමාලකට එහෙම ප්‍රතිකාර ගන්න එනකොට බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මොනවද රිපෝර්ට්ස් අරගෙන එන්නේ නැත්නම් මොකුත් ඕනේ නැහැ ආවොත් මම රිපෝර්ට් අරන් එනවනම් දැන් ස්කෑනින් රිපෝර්ට් අරන් එනවනම් එතකොට ඒ එන කෙනාටත් පේනවා මගේ ඇහැ ඇතුළට වෙලා තියෙන්නේ මේකයි කියලා. දැන් අපි කියනවට වැඩිය එයාට එතකොට එයාටත් පේනවනේ දැන් අපි වෙනවා මේ ඇහැතුළට වෙලා තියෙන්නේ මේ විදිහේ. එතකොට එයාටත් පේනවා මට දැන් ඇහැතුළට වෙලා තියෙන්නේ මේකයි කියලා. ඒ කියන්නේ ඇතුළට ලේ බැහැලා නම් ඒ ලේ බැහැපු විදිහට රිපෝට් එකේ තියෙනවා. එතකොට අපි පෙන්වනවා මේ වාගේ ඇතුළට මේ ලේ බැහැලා තියෙන්නේ. මේ ටික අයින් වෙන්න ඕනේ එයාට පේන්න හැදෙන්න. එතකොට එයා දන්නවා දැන් ලොකු සිදුරක් ඇදලා තියෙනවනම් එයා දන්නවා මගේ ඇතුළේ දැන් ලොකු සිදුරක් තියෙනවා කියන එක. දැන් අර අපි නිකන් කියනකට වැඩිය දැන් අපි බෙහෙත් කරගන්න ආපුවම සුද තිබුණොත් ඇතුළේ ඉක්මනට පේන්න හැදෙනවා. දැන් සුද තියෙනයි පෙලක් ඇය අල්ලගෙන එනවා. අල්ලගෙන ඇහිලා බෝඩ් එකම මොකක් පේන්නේ. ඊගාව සතියේනකොට බෝඩ් එකෙන් භාගයක් කියනවා. අපිටත් මහ පුදුම හිතෙනවා යකෝ මේක මේ කියන්නේ කොහොමද කියලා. ඒ සුද තිබුණොත් ඉක්මනින් අයින් වෙනවා. දැන් අර වගේ සිදුරු හැදිලා ඇතුළේ දිරලා ඇතුළේ ස්නායු ගැලවිලා ඇතුළේ සිවිය දිරලා ඕ වගේ දැන් ඇතුළේ ඉදිමෙනවා කොම්පියුටර් වගේ ඒ වගේ ඉදිමිලා තිබුණොත් ඒවා හැදෙන්න ඕනේ. නැත්නම් මේ මිනිස්සු ජීවිතේටම ආයි පේන්නේ නැදෙන්නේ අන්ධම වෙනවා. හැබැයි ඒ ඕන කෙනෙකුට කරන්න ඕන ප්‍රතිකාර ඔබතුමා ළඟ තියෙනවා. ඔව්. හරි. අවසාන වශයෙන් දැන් කාට හරි කතා කරන්න ඕන දුර්ගතණංකයක් තියෙනවා තොරතුරු දැනගන්න. ඔව්. කියමු. 0.711යි 41යි 33යි 48 ඊගාවට 0.71යි 89යි 41යි 0.27 ඊගාවට 0.38යි 22යි 46යි 890 ඔය දුරකථන අංක වල කතා කරන්න බලමු මේ තිරේ දිස්සන දුරකථන අංක මේ දුරකථන අංකට කතා කරලා ඔබට තොරතුරු විමසන්න පුළුවන්. එහෙනම් මහවැද්දතුමනේ බොහොම ස්තුතියි. ඒක තැනකදී ඇස්වල රෝගාබාධ තත්ත්වයක් ආවා නම් තාවකාලික විසඳුමක් විදිහට කන්නාඩියක් දාන එක නෙමෙයි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ප්‍රතිකාර අරගෙන මිත්තාවට සුව කරන්න පුළුවන්. ඔව්. මම කියන්නේත් ඒක තමයි. දැන් තැනින් තැන නිකන් දුවන දැන් මිනිස්සුන්ට සිංහල වේදකම ඇත්තට එපා වෙලා. තැනින් තැන ගිහිල්ලා ඒක සනීප වෙන්නේ නැණි දැන් අතන හොඳයි කිව්වා මිනිස්සු යන්න සැකයි. ඉතින් ඒ වගේ අපි කියන්නේ සතියක් ඇහෙලා කරලා බලන්න. පළවෙනි සතියේදීම පේන්න හැදෙනවා. පළවෙනි සතියෙන් පේන්න හැදුන්නේ නැත්නම් ඒක නට බෙහෙත් දෙන්න ඉන්නේ. ඒ කියන්නේ ඔබතුමාට යම් ආකාරයක ඒ වගේ රෝගී තත්ත්වයක් තිබුණොත් නිට්ටවට හොඳ කරන්න පුළුවන්. ඔව්. අපි සනීප වෙනවා. දැන් ඒක කටින් කට ගිහිල්ලා මිනිස්සු නම්බර දීලා කොච්චරවත් කියන ආවිද මහත්තයා ගාවට යන්න මේ ආවලා නම්බරය දුන්නේ කියලා
එහෙම අනන්ත කතා කරන්නේ අපිට ඉන්නවා. ආවොත් අනිවාර්යයෙන්ම ලෝකේ දකින්න ඇස් දෙක පේන්න හදලා දෙනවා. අනිවාර්යයෙන්ම ලෝකේ දකින්න ඇස් දෙක පේන්න හදලා දෙනවා. සල්ලි කෝටියක් තිබුණක් ඇහ සල්ලි වලට ගන්න නෑ. කවුරුවත් දෙන්න කෙනෙකුත් නෑ. එහෙම ඇහත් හොඳ කරන්නත් බෑ. ඒ කියන්නේ අපි ගාවට ඇහිලා මං කියන්නේ පේන්න නොපෙනෙන ඇස් පේන්න හදා ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි වේද මහත්තයා. අපි තව දවසක මුණ ගැහෙමු. ඔබතුමාට තවත් කාලයක් මේ ප්‍රතිකාර කරගෙන යන සුබපතනවා. අයිබෝන්. අයිබෝන්. The Bullet. ඉලක්කයටම.